පළමුවන දේව ප්‍රකාශනය ශුදෝ පාවුලුතුමන් විසින් රෝමසුරුන් වෙත යවන ලද හසුනින් උපුටාගත් පාඩයකි. ඔබ කායික තෘෂ්ණාවලට අවනත නොවන ලෙස මින්මතු ඔබගේ මැරෙන සුළු ශරීරයේහි පාපය රජකම් නොකෙරේවා. තවද ඔබේ ඉන්ද්‍රියයන් අදමිටුකමේ ආයුධවන ලෙස පාපයට බාර නොදෙන්න. එසේ නොකර මළවුන් කෙරෙන් උත්තාන වූ අයමෙන් දෙවියන් වහන්සේට කැපවී ඔබේ ඉඳුරන් දමිටුකමෙහි ආයුධවන ලෙස උන් වහන්සේට බාර කරන්න. මින්මතු ඔබේ ස්වාමියා පාපය නොවේ. මන්ද ඔබ නීතිය යටතේහි නොව දේව වරප්‍රසාදයේ යටතේහි ජීවත්වන බැවිනි. ධාර්මික සේවයට කැපවීම එසේනම් කුමක් කරමුද? නීතිය යටතේහි නොව දේව වරප්‍රසාදයේ යටතේ සිටින බැවින් අපි පව් කරමුද? කොහෙත්ම නැත. ඔබ යමෙකු යටතේ වහල් සේවයට බැඳුනොත් ඔබේ ස්වාමියාගේ දාසයන් වන බව නොදන්නොහුද? පාපය ඔබේ ස්වාමියා වුවහොත් එහි විපාකය මරණය වේ. දෙවියන් වහන්සේට කීකරුකම ඔබේ ස්වාමියා වුවහොත් එහි විපාකය දමිටු බව වේ. වර පාපයට දාසයන්ව සිටි ඔබ දැන් ඔබට බාර දී ඇති ඉගැන්වීමට මුළු සිතින් කීකරු වූ බැවින් දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඔබ පාපයෙන් නිදහස ලැබූ විට දමිටුකමේ දාසයෝ වූවහුය. දේව වචනය මෙසේය. ශුද්ධවර ලෝක්තුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. එහෙත් සුරා කොයි පැයේදී එන්නේ දැයි ගෙදර ස්වාමියා දැන සිටියේ නම් ඔහු නොනිදාහිඳ තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න. එබැවින් ඔබත් සූදානම්ව සිටින්න. මෙසේ කියන්නේ ඔබ බලාපොරොත්තු නොවන පැකදී මනුෂ්‍ය පුත්‍රයාණන් වඩින නිසාය. එවිට පේදුරු කතා කරමින් ස්වාමිනි, මේ උපමාව වදාරන්නේ අප උදෙසාද නැතහොත් සියල්ලන් උදෙසාදැයි උන්වහන්සේගෙන් ඇසීය. එවිට සමිධානන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක. ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත්කරනු ලබන විශ්වාසී සිහි නුවණ ඇති ගබඩාකාරයා කවරෙක්ද? ස්වාමියා ආකල යම් දාසයෙකු සිය සේවේහි සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයා භාග්‍යවන්තයෙක්ය. ඒ ස්වාමියා තමා සන්තක සියල්ල භාරව ඔහු පත්කරන්නේ යැයි ඇතෙන්ම මම කියමි. එහෙත් ඒ දාසයා මාගේ ස්වාමියාගේ ඊම පමාවනු ඇතැයි සිතමින් දැසි දසුන්ට පහර දෙන්නටත් කාබී මත්වන්නටත් පටන් ගතහොත් ඔහු බලාපොරොත්තු නොවන දිනකදී නොදන්නා පැයකදී ඒ දාසයාගේ ස්වාමියාවුත් ඔහුට දරුණු ලෙස දඬුවම් කොට අවිශ්වාසීන්ට නියම ඉරණම ඔහුටත් නියම කරන්නේය. සිය ස්වාමියාගේ අදහස දැනගෙනත් ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකලාවූද ක්‍රියා නොකලාවූද දාසයා බොහෝ පහර ලබන්නේය. එහෙත් ඒ අදහස නොදැන පහර ලැබීමට නිසිදේ කළ අය ස්වල්ප වශයෙන් පහර ලබන්නෝය. යමෙකුට බොහෝ දේ දෙන ලත්තේද ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනු ලැබේ. යමෙකුට බොහෝ දේ පවරන ලද්දේද ඔහුගෙන් ඊටත් වැඩියෙන් බලාපොරොත්තු වනු ලැබේ. සුවිශේෂ වාක්‍ය නම් එසේය. ස්වාමින් වහන්සේව හමුවෙන්න අපේ ජීවිතයේ ලොකු බාධාවක් තිබෙනවා. ස්වාමින් වහන්සේ හමුවෙන්න සූදානම් වෙන්න ලොකු බාධාවක් තියෙනවා. ඒ නිසා ජීවිතයේ හැමවෙලේම සොරා අපේ ජීවිතයේ සොරෙක් ඇවිල්ලා හා සමානව ජීවිතේ වටිනා දේවල් සොරකම් කරගෙන ගිහින් තියෙනවා. අපි හිතලා බැලුවොත් එහෙම ගොඩක් දේවල්
ජීවිතේ අපි වටිනා කියන දේවල්, අපි ආසා කරන දේවල්, අපි අධ්‍යාත්මික වටිනාකම් අපේ ජීවිතවල සොරාගෙන ගිහිල්ලා තිනවා. අපි අවබෝධයක් නැහැ මොන පැතිවලින්ද මේ දේවල් සොරා අරගෙන තියෙන්නේ කියලා. ඒක වචනේ තුල සඳහන් කරන්නේ. ඒත් සොරා කොයි පැයේ එන්නේද? ගෙදර ස්වාමියා දැන සිටියේ නම් ඔහු නොනිදා තමන්ගේ ගේය බිඳීමට ඉඩ නොදුණු බව දැනගන්න. එබැවින් ඔබත් සූදානම්ව සිටින්න. අපේ ජීවිතේ හැමවලේම සූදානම කියන එක නැතුව යද්දි හැමවලේම අපේ ජීවිතේ වෙනත් කෙනෙක් ඇවිල්ලා සොරාගෙන යනවා, වෙනත් දෙයක් ඇවිල්ලා සොරාගෙන යනවා. ඒ නිසා අපේ ජීවිතේ වටිනාකම් ගොඩාක් හීන වී යනවා. නමුත් සිහිනුවණ ඇති ගබඩාකාරයෙක් වගේ ඉන්න කියලා අද දවසේ මතක් කරනවා. අපි ධන සම්පත්, අපේ ජීවිතේ තියෙන වටිනාකම් ආරක්ෂා කරන සිහිනුවණ තියෙන ගබඩාකාරයෙක්. හරි ලස්සන වචනයක්. ගබඩාකාරයෙක් වුණාට වැඩක් නෑ. අඥාන නම් මෝඩ නම් නුවණක් නැත්තන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා ඔබට බාහිර දීලා තියෙන වටිනාකම් ආරක්ෂා කරගන්නා වූ සිහිනුවණ ඇති ගබඩාකාරයෙක් ලෙස කටයුතු කරන්න. සිය සේවකයා සිටිනව උදුටුවොත් ඒ දාසයා භාග්‍යවන්තය. ඒත් දැසිදසුන්ට පහර දෙන්නටත් කාබී මත්වන්නටත් පටන් ගත්තොත් බලාපොරොත්තු නොවන දිනකදී පැයකදී ඒ දාසයාගේ ස්වාමියා වුත් ඔහුට දරුණු ලෙස දඬුවම් කරනු ඇත. ජීවිතේ අප්‍රමාණ දඬුවම් විඳීමට සිද්ධ වෙන අපේ ජීවිතේම අපි අවබෝධයක් නැතුව, සිහිනුවණක් නැතුව අපට බාර දුන්නු දේ හරියට කරගන්න බැරුව අපේ ජීවිතේ වටිනාකම් පැහැරගෙන ගිහිල්ලා ජීවිතේ ඔහේ යද්දී අපි ගොඩාක් වෙලාවට දඬුවම් විඳීමට, දඬුවම් වලට මුහුණ දීමට, අකරතැබ්බ වලට මුහුණ දීමට ජීවිතේ සුද්ධ වෙනවා. ඒ නිසා ජීවිතේ කිසි දෙයක් පැහැරගෙන යන්න දෙන්න එපා. වටිනාකම් ජීවිතයේ තිබෙනා වටිනාකම් අපේ ජීවිතේ බාහිරින් එන දේවල් වලට පැහැරගෙන යන්නට ඉඩ දෙන්නට එපා. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ කායික තෘෂ්ණාවලට අවනත නොවන ලෙස මින්මතු ඔබගේ මැරෙන සුළු ශරීරය පාපයේ රජකම් නොකරේවා. ජීවිතේ වටිනාකම ගිලගන්න ඩැහැගන්න එකම තැන තමයි පෞකාරකම. කෙනෙක්ගේ ජීවිතයට පෞකාරකම ඉඳද්දි, කෙනෙක්ගේ ජීවිතයට පෞකාරකම රජකම් කරද්දි එයාගේ ජීවිතේ වටිනාකම් අරගෙන යනවා, සොරාගෙන යනවා. ජීවිතයේ ගෙයක් ගෙයක් බිඳිනවා හා සමානව ඒ දේ නැති වෙලා යනවා. ඒකයි ස්වාමීන් වහන්සේ වචනය තුළ කියන්නේ. තවද ඔබේ ඉන්ද්‍රයන් අදමිටුකමේ ආයුධ වන ලෙස පාපයට බාර නොදෙන්න. එසේ නොකර මලවුන් කෙරෙන උත්තානු වයමෙන් දෙවියන් වහන්සේට කැපවී ඔබේ ඉඳුරන් දමිටුකමේ ආයුධයන් බවට හරවන්න. ධර්මිෂ්ඨකමේ ආයුධ, පාපාන්ධකාරයේ ආයුධ, මේ හැම මේ දේ මේ පාපේ අන්ධකාරයේ ආයුධයක් බවට පත් කරන්න එපා. ධර්මිෂ්ඨකමේ අවි ආයුධයක් බවට පත් කරන්න කියලා කියනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේ වචනය තුළ මින්මතු ඔබගේ ස්වාමියා පාපය නොව උන්වහන්සේ නී පාපය නොවේ මන්ද ඔබ නීතියට යටත් නොව දේව වරප්‍රසාදයෙහි ජීවත් වන බැවිනි. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය තුළ ජීවත් වෙනුනේ පෞකාරකම තුළ නොවේ. කෙනෙක් පෞකාරතාකම තුළ ජීවත් වෙදී එයාගේ ජීවිතයේ වටිනාකම් සොරාගෙන යනවා අනිවාර්යයෙන්ම. දේව වරප්‍රසාදය තුළ ජීවත් වෙදී එයාගේ ජීවිතයේ ධර්මිෂ්ඨකමින් ඒ පුද්ගලයාගේ ජීවිතය තිරිලයි තිරිලා යනවා. ඒ නිසා කිසිම වෙලාවක පාපාන්ධකාරින පාපයට අපගේ ඉන්ද්‍රිය, අපගේ ශරීරය, මනස බාර නොදී දේව වරප්‍රසාදයේ අවි ආයුධයන් බවට බාර කරන්න ස්වාමීන් වහන්සේ අපිට වචනය තුළ මේ සුන්දර උදෑසන ආරාධනා කරනවා. අපි ආඥා කරමු ඒ දේව බලයේ සුද්ධාත්ම ස්පිරිතුව අපිට දෙන්නට කියලා. ආමේන්. ජෙස්වීඩයි.